සිරිදනාටම බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම අද කතා කරන්නේ ආත්මසිම විනාශය. පැරණි රජ දවස මුදලාලි කියන්නේ සිටුවරයට. ඒක 1848 සුද්දොන්ගේ පාලනේ ආවට පස්සේ සිටුවරයා මුදලාලි වුණා. ඉතින් අද අද මුදලාලි හැමෝම සමාරු අපේ අපේ සමාජයේ බොහෝ දෙනෙක් කියන්නේ උන් බඩ වඩා ගන්න ගේ ලාභේ පමණක් ඉදෙන මුදලාල්ලා කියන කතාව තමයි කටහරි ගමන් කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ ජනතාවයි කැමත්ත. හැබැයි හොඳට මතක තියාගන්න මේ ව්‍යාපාරිකයෙක් කියන්නේ බොහොම රටට වැදගත් රටට විශාල සේවයක් කරන පුද්ගලෙක් මුදලාල්ලා කියන්නේ. ඒක තමයි රජ දවස සිටුවරය කියලා කිව්වේ. එමන් මම තාල්පයක් කියන්න. හැබැයි මේ මුදලාලි කියන මිනිස්සයා උදේ 6ට නැගිට මිනිහා රාත්‍රී 9:10 වෙනකන් තමන්ගේ ව්‍යාපාරේ නිල්ලා ඉන්නවා. ඉතින් අත්තම කියනවා නම් සමහරු චෙක් පොත ෆයිල් එක ගෙදරට අරගෙන තමයි එන්නේ නිින්දර යනකට. හැබැයි රාජ්‍ය සේවය කියන්නේ උදේ 8:00ට ගියාම උදේ 7:00ට ගියාම 4:00 වෙනකොට වැඩේ ඉවරයි. එයා අවසන්. හැබැයි මුදලාලි කියන්නේ මේමයි. හැබැයි රාජ්‍ය සේවකයෙක් මියදෙනවා මුදලාලිත් මියදෙනවා. හැබැයි මේ කවුරුවත් සමාජයේ කිසිම දෙයක් මැරණකට අරගෙන යන්නේ නැහැ. මේ ඔක්කොම සමාජයේ කාට හරි බිර තමයි යන්නේ. ඉතින් මම කතා කරන්නේ ඉතින් මෑතක ව්‍යාපාරිකයා මූණ දෙන්න දිනු සාල ගැටු රාශියක් තියෙනවා මේ වෙන විට. හැබැයි බලධාරීන් සියලු දෙනා නිශ්ශබ්දයි. නිශ්ශබ්දයි. කතා කරන්නේ නැහැ 얘ගෙන. ඉතින් ඒගොල්ලෝ දේශපාලඥයෝ දේශපාලඥයන්ගේ ලෝකේ අනිත් නිලධාරීන් නිලධාරීන්ගේ ලෝකේ හරියට වෛරයක් පිරිමහනවා වගේ තත්යකට අදපත් වෙලා තිනා මුදලාලි. මම පටන් ගන්න පාස්පුරහාරේ ආවිතරයි රටේ සම්පූර්ණ ආර්ථිකය කඩාගෙන වැටුණා. කොහොමද කඩාගෙන වැටුනේ? මේ මුදලාලිට වැඩිච්ච වැඩිල්ලේ මොනවද උනේ? ටූරිසම් ආවේ නැහැ. සුද්ධ ලංකාවට ආවේ නැහැ කිටි කතාවක් වුණා. රයිට්. ඊට පස්සේ ව්‍යාපාර සංචාරක ක්ෂේත්‍රයේ සිට් ඩවුන්. රයිට්. ඊට පස්සේ ඒ අතර රටේ තියෙන ව්‍යාකූල තත්ත්වයක් රටේ තිබුණු එවකට රජය මම හිතන්නේ 2015 කාලේ තිබ්බ එක අයහපත් ආර්ථික තත්ත්වයේ හේතුගෙන ව්‍යාපාරිකයා බරපතල ප්‍රශ්න රසකට මුහුණ දුන්නා. මේ හැම ව්‍යාපාරයක්ම කරගෙන යන්නේ අත්‍තරම සල්ලි වලට නෙවෙයි. මිනිස්සු බැලු බැලමට කියන්නේ මූව මුන්ට ඕන තරම් තියෙනවා. සමහර වෙලාවට හිතනවා මුන් නිදන් කඩලා සල්ලි බෑ කරනකොට විවිධ ප්‍රශ්න. මේ සාමාන්‍ය ගමේ ජනතාව ගමේ මිනිස්සු ඒ මිනිස්සු බොහොම සුද්ධ මානසිකත්වයෙන් හිතන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී එයා කියනවා මේ ගමේ මුදලාලි දිනු වෙනකොට මෙතන නම් හොර මගරියක් ඇති කියලා. හැබැයි හොද්දට හොයලා බලනකොට මහා විශාල බෙංගලෝන්නයක් ගාලා තමන්ගේ ව්‍යාපාරේ පුළුල් කරන්න මේ විදිහට තමයි. ඒ පුළුල් කරපු මුදලාල්ලා ඒ දක්ෂකම ඒ අවශ්‍යතාවයේ දකින මුදලාලි කියන සිටුවරයා එයා තමයි මේ වැඩේ පටන් ගන්නෙ. ව්‍යාපාරේ පුරුදු කරන්න පටන් අරන් ඉස්සර දෙන්නේ කිටියතන්ට 5 දෙනෙක් කරන් වැඩේ පටන් ගන්නවා. ලෝන් අරන් විවිධ දේවල් දෙන ඒ මට්ටමේ. ඉතින් මේ වගේ තමයි මම මේ සාමාන්‍ය මුදල් කෙනෙක් ගැන කිව්වේ. හැබැයි ඊට එහා පැත්තට ගියොත් මහා පරිමාණ මුදල් ඕන තරම් ඉන්නවා. ඒගොල්ලොත් කරන්නේ එකම තමයි. බැංකුවක් පිටිපස්සේ ගිහිල්ලා ප්‍රොජෙක්ට් රිපෝර්ට්ස් හදලා විවිධ දේවල් හදලා බැංකුවලට කරන් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන මහා විශාල මෙහෙවරක් කරනවා. මේ අතරට මේගොල්ලෝ දැන් මේ ව්‍යාපාර කරගෙන යනකොට මේ බැංකු ලෝන් එකේ වාර්කේ ගෙවාගෙන යනවා. හැබැයි මේ වගේ ප්‍රශ්න රටේ කඩාගෙන වැටෙනවා. පාස්කු කොරෝනා අදපාල දේශපාලන දැන්ට මං හිතන්නේ දැන්ට මේ අවධියේ තියෙන තෙල් පොලිම් ආර්ථික අර්බුද. හැබැයි මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නක් තියෙනවා. මුළු ලෝකයේ ආර්ථිකෙම කඩාගෙන යන මොහොතක තමයි අද ඉන්නේ. මෙන්න මේ මුදලාලි අද රජ දවස සිටුවරයා අද මුදලාලි බරපතල ප්‍රශ්න රසකට මූණ දින දින. හැබැයි නිහඬයි. එයා කතා කරන්නේ නැහැ. එයා ගැන බලන්න කෙනෙක් නැහැ. අද වෙනකොට බැංකු මේ ව්‍යාපාරිකයාගේ වත්කම් සියල්ල අත්පත් කරගන්න අපේට දීපුවා. අද කටයුතු කරගෙන යනවා. මොකද්ද හේතුව? අලුත් මහ බැංකුවේ අධිපතිතුමා
කියනවා බැංකු ටික මට ආරක්ෂා කරගන්න ඕනේ ඒක නිසා ව්‍යාපාරයට දීපු ණය වෙන්දේසි කරලා හරි ගන්න කියන කතාව තමයි ඔය ඔව් කියන්නේ මේක මන් දන්නේ කොයි තාක් දුරට හරිද කියන කතාව ආර්ථික විශ්ලේෂකයෝ විවිධ සමාජ වර්ග කියන ඇත්ත විවිධ විදිහට මේක දකින්න පුළුවන් ඒ විවිධ පැති කඩවල හැබැයි මම කියන්නේ මේකයි බැංකු පැත්තම විතර බලන්න එපා මහා බැංකු අධිපතිතුමෝ හැබැයි ව්‍යාපාරිකය නැතිදාට බැංකුව නැහැ බැංකුව නැතිදාට ව්‍යාපාරිකය නැහැ මේ දෙපැත්තම බලන්න කොයි පැත්තද තරාදී බර කියලා බලන්න ඒ නිසා ව්‍යාපාරිකය කියන්නේ රටට වැදගත් පුද්ගලෙක් ඒ ව්‍යාපාරිකය නැති කරන්න උත්සාහයක් දරුවොත් මං හිතන්නේ අනාගතේ බොහොම අඳුරුයි කොයි කාටත් මොකද අද වෙන විට හොඳට මතක තියාගන්න මේ රටට බදු ගෙවනවා ව්‍යාපාරිකයා ව්‍යාපාරිකයා රටට බදු ගෙවනවා කියන්නේ රාජ්‍ය සේවකයා පඩිගන්නේ වැටුප් ගන්නේ අද මේ වන විට ඔය බැංකුවල මහා කලමනාකරු AC රූම් වල ඔය ඉන්න ඔක්කොම සැප සම්පත් විඳින්න ඇඟේ ලේ ධාතු දුවන්නේ සියල්ලංගෙම හොඳට මතක තියාගන්න මේ ව්‍යාපාරිකයා දුක් විඳලා මොලේ වෙස්සලා කරන ක්‍රියාකාරකම් වලින් ගන්න පොලිය ගෙවීම් වලින් ආදම් බදු ගෙවීම් වලින් තමයි ඒගොල්ලෝ සියල්ල සුරසප සම්පත් විඳින්නේ හොඳට මතක තියාගන්න ඉතින් ව්‍යාපාරිකය එසේ මෙසේ අරයට මෙහෙට දාලා මේ බඩ වඩා ගන්න හදන්නේ මේගොල්ලෝ ගමේ තියෙන මේ සාමාන්‍ය මිනිස්සු කටහරි ගමන් කියන කතාවක් තමයි මම දන්නේ ඒවා මොන හේතුවක් උඩ කියනවද කියලා ව්‍යාපාරිකයට සමහරුත් තරහයි ව්‍යාපාරික කරන සේවේ දන්නේ නැහැ හැබැයි මම කියන්නේ 100% ව්‍යාපාරිකයෝ හොඳයි කියලා සමහර ව්‍යාපාර තක්කඩි ව්‍යාපාරිකයෝ ඕන තරම් ඉන්නව රටට බදු ගෙවන්නේ නැති කිසිම කමකට නැති තක්කඩි ව්‍යාපාරිකයෝ ඕන තරම් ඉන්නවා හැබැයි මම ඒ අය ගැන නෙවෙයි මම කියන්නේ හැබැයි ඊට එහා පැත්තට ගිය සාමාන්‍ය ව්‍යාපාර කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ඒ නිසා මම ඉල්ලා සිටින්නේ අද වෙනකොට 1990 ප්‍රේමදාස මහත්තයා ගෙනාපු පනතක් තියෙනවා පරාටේ පනත යටේ යම් කිසි බැංකුවකට පුළුවන් ඒ සුරකුමට තියපු වත්කම ඒක පාක්ෂිකව උසාවියට ගිහිල්ලා ගනුදෙනු කරුවට හොරෙන් වුණත් තම ඒ වත්කම පවරා ගැනීම නීතියක් කියනවා ඒ අවස්ථාවේ මම හිතන්නේ ඔය ඒ වෙලාවේ මේ එක්කෙනා සතුටු කරන්න දේශපාලන ප්‍රේමදාස මහත්තයා කියන අපු පණතක් තමයි ඒක ඔය අජන්තා විජේසේන කියලා නිවාස මූල්‍ය සංස්ථාවේ ඒකල් ණය දුන්න ෆ්ලැට් වලට අන්නේ ණය අර කරගන්න ගත්තු පණතක් තමයි මේ ඒක අද වෙන විට රටේ ආර්ථිකයට සම්පූර්ණ මරු පහරක් එල්ල කරන ක්‍රියාකාරකමක් වෙලා තියෙන මේ අද බාල පණත මේක එක්කෙනා සතුටු කරන්න ගෙනාපු ඒක නිසා එක එක දේශපාලඥයෝ එක එක කාලේට මේවා ගේනවා මේක මහා හරිම ඛේදනීයයි ව්‍යාපාරිකයා වැටෙනවා කියන්නේ මේ රටේ ආර්ථික සම්පූර්ණ බිමටම සම්බතලා වෙනවා ව්‍යාපාරයේ කොයි තත්ත්වෙද අර තත්ත්වෙද මේ තත්ත්වෙද කියලා නැහැ හැම ව්‍යාපාරයක්ම රටකට අත්‍යවශ්‍යයි ඒක නිසා මම ඉතා කාරුණික ඉල්ලා සිටින්නේ රජයේ බලධාරිනී මහා බැංකුවේ අධිපතිනිය අද වෙනකොට මේ රටේ තියෙන මූල්‍ය ආයතන ලීසින් කම්පැනි ෆිනෑන්ස් කම්පැනි බැංකු පෞද්ගලික බැංකු රාජ්‍ය බැංකු මේ සියල්ල මෙන්න මේ පරාටේ පනත අද ප්‍රයෝජනට අරගෙන ව්‍යාපාරිකයා පාරට දැමීමේ අතිසූක්ෂම ක්‍රියාකාරකම් මේ දිනවල කඩිනමින් කරගෙන යනවා මේ නිසා මේක අවධානය යොමු කරන සියලු දේශපාලඥයෝ ඇස්සරලා බලන්න මේ කරන අපරාධය මොකද්ද කියලා දැන් රට වැටුණාද අද වෙනකොට රට ඉවරයි මේ අඳබාල දේශපාලඥයන්ගේ අමනෝජ ක්‍රියාකාරකම් නිසා ඇත්තම කතා කරොත් හරිද මේ වෙන විට අද රටේ තියෙන තත්ත්වය මම හිතන්නේ ඉස්කෝලේ යන දෙකේ කැලැස්සේ කාටත් තීරණ තත්ත්වයකට පත් වෙලා ඉවරයි ඒ නිසා මම ඉල්ලා සිටින්නේ අද මේ තත්ත්වය ඩබල් ත්‍රිබල් වෙන්න පුළුවන් මේ බැංකු කරන්න යන තියෙන ක්‍රියාකාරකම් කරුණා කරලා බලධාරීන්ගේ රටේ ජනාධිපතිතුමා මම හිතන්නේ මේක මේවා ගැන රටේ අගමැතිතුමා අනිවාර්යෙන් මේවා බලන්න ඕනේ රටේ ව්‍යාපාරිකයා කියන්නේ කවුද කියලා ඒගොල්ලෝ අඳුනා ගන්න ඕනේ ඒක නිසා මම කතා කාරණක ඉල්ලා සිටින්නේ දේශපාලඥයන් අදවන විට මේ ව්‍යාපාරිකයා තත්ත්වලත් තත්ත්වය මේ තත්ත්වය ගැන සොයලා බලන්න මේ බැංකු මොකද්ද මේ කරන්න යන්නේ කියලා අදවන්ට ගැසට් කරලා ඕන තරම් තියනවා පත්‍ර ලැබෙනවා දිනපතා දිවයින පත්‍රේ බලන්න ගැසට් කරනවා රජයේ ගැසට් එකේ කරනවා අහවල් වත්කම අහවල් දින වෙන්දේසි කරනවා කියලා මේක හරි ඛේදනීය තත්ත්වයක් මේකට දෙන්න සාමාන්‍ය සාන කාලයක් දෙන්න මේ ඔක්කොම හොරු නෙවෙයි හොරු ඇති හොර දේශපාලන බල පුලුවක අරකම් කට දීලා ගත්තු හොරුත් ඇති හැබැයි හැමෝම හොරු නෙවෙයි හොඳට මතක තියාගන්න ඒක නිසා මම ඉල්ලා සිටින්නේ මේ තත්ත්වයට මේ රටේ ඉන්න ඉතා ක්‍රියාකාරී තක්කඩි නැති ව්‍යාපාරිකව කොටසක් එක්ක හුවෙලා තියෙනවා මේ ප්‍රශ්න වලකට මේවට සහනයක් ලබා දෙන්න
මේ ප්‍රශ්න එක වැල පිටින් ආවනේ පාස්කුවාව කොරෝනාව අද බල දේශපාලනයව තෙල් පොලිම්මව ආර්ථික අර්බුදයව මේ ඔක්කොටම ව්‍යාපාර මැදි වෙලා ඉන්න අද ව්‍යාපාර කඩාගෙන වැටෙන තත්ත්වෙපත් වෙලා තින්නේ සියලු සේවකයන් අද රැකියා අහිමි වෙමින් යනවා ඉතින් හොඳට මතක තියාගන්න මේ රැකියා ඔය ගමේ මිනිස්සු කියනවා මුද්‍රාලි බඩ වඩාගෙන හැබැයි මුදලාලි නැතුණු දවස රස්සාවක් නැහැ රටට බදුත් නැහැ හොඳට මතක තියාගන්න ඒ නිසා කරුණා කරලා මේ මුදලාලි ආරක්ෂා කරගන්නයි කියන එක තමයි මං සියලු බලධාරීන් ඉල්ලා සිටින්නේ ඔබ සැමට සුබ දවසක් ස්තුතියි පුවත් දෙසරින් දැනගන්න ලග්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා